ආයිබෝවන් යාළුවනේ ආතල් කිචන් එකෙන් තවත් ගොඩක් රසවත් කෑමක් අදත් ඔයාලට මං ගෙනාවා. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ කටට සැරට සුපිරිම රසකට කඩල බයිට් එකක් හදාගන්න විදිය. ඇත්තටම ඔයාලා මේක ගොඩක් රසයි. ගොඩක් ලීසින් අපිට මේක හදාගන්න පුළුවන්. අපි නම් බලමු මේ සුපිරිම කඩල බයිට් එක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන කඩල ටිකක් තඹගෙන අරන් තිනා. ඔයාලා වෙනද වගේම පෙගින්න තියලා ලුණු දාලා හොඳින් මේ කඩල ටික තඹ ගන්න. ඊට අමතරව මෙතන කපාගත්ත කැරට් ලීක්ස් ඒ වගේම ලොකු ලුණු ඉංග්‍රීසි දුණු අරන් තිනා. ඔයාලා කැරට් ලීක්ස් කපාගත්ත පොඩි ටික කපා ගන්න. ඊට අමතරව බිත්තර කෑලි මිරිස් ඒ වගේම සෝයා සෝස් තක්කාලි සෝස් ටිකක් ඒ වගේම මම මෙතන කපාගත්ත වීලි මිරිස් අරන් තිනා. ඔයාලා කැමති නම් අරගන්න පුළුවන් නැත්නම් ඔලක් නැහැ. ඒ වගේම ලුණු මේ ඔක්කොම ලෑස්ති කරගෙන තෙල් ටිකක් රත් වුණාන් පස්සේ ඉංග්‍රීසි දුණු ටික මුලින්ම එක තුර ගන්න ඕන. එකතු කරලා ටික වෙලාවක් හොඳ සුවඳක් එනකන් අපි මේක බෙද ගන්න ඕන. ඉංග්‍රීසි දුණු සාමාන්‍ය ප්‍රමාණයකට බෙදීගෙන එනකොට අපේ ලොකු ලුණු ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඔයාලා ලොකු ලුණු නම් ඕන විදිහට කපා ගන්න යාළුවනේ. හැබැයි ලීක්ස් කැරට් වගේව කපද්දී පොඩියට කපා ගන්න. මොකද රයිස් එකක් වගේ නෙමෙයි. කඩලෙකට දාද්දී පොඩියට දිනකොට ගොඩක් රසට අපිට මේක හදා ගන්න පුළුවන්. ලුණු වලට අමතරව ඊට පස්සේ මම අපේ වීලි මිරිස් ටික මේ විදිහට එකතු කර ගන්නවා. දැන් මේ ටික හොඳින් අපි බෙද ගන්න ඕන ටික වෙලාව. ඒ ටික සාමාන්‍ය ප්‍රමාණයකට බෙදුනන් පස්සේ අපි බිත්තර එකතු කර ගන්නවා. ඔයාලා මන් දීලා තියෙන ප්‍රමාණයෙන් අරගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රමාණයන් ටිකයි අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔක්කොම දීලා තියෙනවා. මේ වෙලාවේදී යාළුවනේ මේ ටික බෙදෙනකොට හොඳ සුවඳක් තියෙනවා. අපේ බිත්තරේ සාමාන්‍ය ප්‍රමාණයකට බෙදලිරුනන් පස්සේ අපි කඩල ටික මේ විදිහට එකතු කර ගන්නවා. කඩල එකතු කරන් පස්සේ ගින්දර පොඩ්ඩක් වැඩි කර ගන්න. වැඩි ගින්දරේ බිත්තර ඉංග්‍රීසි දුළුණු මේ හැමදේමත් එක්ක මේක රත් කර ගන්න ඕන හොඳින්. එකත් රත් වුණාන් පස්සේ අපි කැරට් ටික මේ විදිහට එකතු කර ගන්නවා. කැරට් ඉලීසුයි ගොඩක් දිගට කපා ගන්න එපා යාළුවනේ. පොඩියට කපා ගත්තන් පස්සේ ගොඩක් හොඳට අපිට මේක රස බලන්න පුළුවන්. දැන් මේ ටිකත් අපි හොඳින් රත් කර ගන්න ඕන. ඒ ටික රත් වුණාන් පස්සේ අපි මේකට ලුණු එකතු කර ගන්නවා. ලුණු දාගෙන ඉති පරිස්සමෙන් අපි තම්බත් දී ලුණු දැම්මා. ඒ වගේම තක්කාලි සෝස් එකතු කර ගන්නවා. ඊට පස්සේ සෝයා සෝස්. ඒ වගේම කෑලි මිරිස් එකතු කර ගන්නවා. ඔයාලගේ සරණුව කෑලි මිරිස් එකතු කර ගන්න යාළුවනේ. ඊට අමතරව ඔයාලට කැමති නම් අමු මිරිස්, ගම් මිරිස් උනත් එකතු කර ගන්න පුළුවන්. අපි දැන් මේ ටික හොඳින් රත් කර ගන්න ඕන යාළුවනේ. මේ වෙලාවේදී ගින්දර වැඩිපුර තියාගන්න. අතරමනේ සුපිරිම රසක් තියෙන කඩලයක් තමයි මේ. කඩල කන්න නැති කට්ටියත් හොඳට කයි මෙහෙම හදුවන් පස්සේ ඒ ටික රත් වුණාන් පස්සේ විනාඩි දෙකකට දෙකකට විතර පස්සේ අපි ලීස් ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඔයාලට කැමති නම් ගෝවා, Taman කැමති ලොලු ජාතියක් දාගන්න පුළුවන්. මේ ටික අපි හොඳට රත් කර ගන්නවා. යාලුවනේ channel එක හොඳ නම් subscribe කරන්න, video හොඳ නම් comment කරන්න, like කරන්න, share කරන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් අපේ කඩල එක ලිපින් අයින් කර ගන්නවා. මේ තියෙන යාලුවනේ අපි හදාගත්ත සුපිරිම කඩල බයිට් එක ගොඩක් රසයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. එහෙනම් තවත් ගොඩක් රසවත් video කරගෙන ඉස්සරහට එන්නම්. එහෙනම් බොහොම ස්තුතියි මගේ video එක බලුවට. මං ගිහින් ඉන්නම්. බුදු සරණයි. දීවිතේ මොටෝ.